හොඳයි එසේනම් අපි සූදානම් වෙනවා මේ ශනිදා වෙත් හිතවතුනි අපගේ මේ ධර්ම සාකච්ඡාමය පිළිසඳර ආරම්භ කරන්නට ඔබ වඩාත් කැමැත්තෙන් බලා ඉන්න වෙලාවක් කියලා අප විශ්වාස කරන ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හමු වෙයි අප විශ්වාස කරන පරිදි ටෙලිවිෂන් කලාව තුළ රූපවාහිනී මාධ්‍ය තුළ මෙවැනි ධර්ම සාකච්ඡාවක් සතියන්තයේදී පවත්වන්නට යෙදෙන බොහොම දුර්ලභ අවස්ථාවක් විදිහට ඔබ දකිනවා කියන කාරණාව සිහිපත් වන්නේ ඔබෙන් ලැබෙන ඒ ලිපි ප්‍රතිචාර හමුවේදී. ඉතින් අපි අද දවසෙත් වැඩසටහන එසේනම් වැඩි වේලාවක් නොගෙන ආරම්භ කරනවා සේම අද වැඩසටහන ආරම්භයේදී අපට නිමිත්තක් හේතු වෙනවා කතා බහ කරන්නට ඔබේ මේ ඔබ යොමු කර තිබෙන ගැටලුවට අමතරව. අපි ගැන කතා කරන්නම්. ඊට පෙර සුපුරුදු ලෙසින් අප හඳුනා ගනිමු සහ අපගේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම කරන්නට යෙදුණු අපේ පින්වත් ස්වාමින් වහන්සේව පුණ්‍යානුමෝදනා පෙරදරිව පිළිගනිමු. ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපද තලල්ලි චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ තමයි අදත් වැඩම කරන්නට යෙදෙන්නේ. අපේ හැමදෙරේ බොහොම ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. හොඳයි. ඔන්න මම දැන් නිමිත්ත සඳහන් කරනවා අපේ ස්වාමින් වහන්සේත් වැඩ ඉන්න අවස්ථාවේදී ඒක ගැන කියන්නට ඕන. බොහොම දුර්ලභ අවස්ථාවක් තමයි හිතවතුනි යම් කිසි වැඩසටහනක් පාදක කරගෙන එය ග්‍රන්ථාරූඪ වෙනවා නම් එය ග්‍රන්ථයක් බවට පත් වෙනවා නම් නොයසේනම් බොහොම සරල වචනෙන් එය පොතක් බවට පත් වෙනවා නම් අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ දායිකාවක් ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය පිළිබඳව බොහොම ගැඹුරින් හිතා බලන තැනැත්තියක් අපගේ මේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහනේ ගැටළු මුල් කරගෙන ධර්ම සාකච්ඡාමේ වැඩසටහන මුල් කරගෙන ඇය එය පොතකට නගන්නට තමන්ගේ සිත් පහල කරගත්තා. ඔබ මේ දකින්නේ ඒ ග්‍රන්ථය මම හිතන්නේ එය නම් කර තිබෙනවා දහම් ගැටළුකින් නමිනුත් විශේෂම අපේ ස්වාමින් වහන්සේගේ ගරු අනුශාසනා මත තමයි මේ දහම් ගැටළු පොතක් ලෙසින් කලෙලි වැස්සේ පසුගිය 26 වෙනි අඟහරුවාදා සවස් යාමේදී. අපේ හාමුදුරනේ මට හරි කැමති මේ වැඩසටහන බලන් ඉන්න උදවියටත් මම හිතන්නේ බොහොම අමුතු අත්දැකීමක් අලුත් අත්දැකීමක් වන්නට පුළුවන්. අපේ හාමුදුරනේ අපි මෙතනින්ම ආරම්භ කරන්න පුළුවන් නම් අද වැඩසටහන මේ පිළිබඳව අපේ හාමුදුරුවන්ගේ හිතේ පහළ වෙන කාරණාවන් පිළිබඳව සිහිපත් කරමි. අවසරයි. ඔව් චන්දන පළමුවෙන්ම ඔබටත් ඒ වගේම ස්වර්ණවාහිනිය ඔස්සේ අද දවස නරඹන පින්වත් සැමටත් සුබ දවසක් වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. චන්දන මේ කලිනුත් අපි සාකච්ඡා කළා වගේ මේ වැඩසටහනට ඉතාම ඉහළ ජනතා ප්‍රසාදයක් ප්‍රතිචාරයක් ලැබෙනවා. මොකද අපි මේ සාකච්ඡා කරන්නේ ජනතාවගේ ගැටලු. එදිනෙදා සාමාන්‍ය මිනිසුන්ට උද්ගත වෙන ප්‍රශ්න ගැටලු වලට බුදුදහමින් ලබා දිය හැකි සරල විසඳුම් තමයි අපි මේ ලබා දෙන්නේ. ඒක දැන් ගොඩාක් ජනතාව වෙතට සමීප වෙලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන කතරම් දුරට ජනතාව වෙතට සමීප වෙලා තියෙනවද කියන එක චන්දන අපි මේ දුර පළාත්වල බණවලට ගියාම එම අපිට දැක ගන්න පුළුවන්. අපි හැමදාම සතියන්තයේ ස්වාමින් වහන්සේ මේ දහම් ගැටළු වැඩසටහන නරඹනවා කියලා බොහෝ අය ඇවිල්ලා අපි සමග ප්‍රකාශ කරන අවස්ථා තිබෙනවා. ඉතින් මෙන්න මේ ජනතාවට තිබෙන මේ අවශ්‍යතාවය මත මේක තවත් මේ වගේ වැඩසටහන් ස්ථාවර කිරීමේ අවශ්‍යතාවයක් නිසා මේක ග්‍රන්ථාරූඪ වීම වඩාත් යෝග්‍යයි කියලා අපේ දායකාවක් කල්පනා කළා. මොකද සමහර වෙලාවට ගුවන් කාලය ගුවනට මුසු වෙලා ගියාට පස්සේ නැවත හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. YouTube එකෙන් වෙනත් අන්තර්ජාල පහසුකම් තියෙන අයට හොයාගන්න පුළුවන් වුණාට අනිත් අයට අමාරුයිනේ. එතකොට දැන් පොතකට මේ කාරණා ටික ගොනු කළොත් ඒක දීර්ඝ කාලීනව පවතිනවා. ඉතින් අපේ නාරද බෞද්ධ ධර්මායතනයේ බොහොම ප්‍රධාන සදහ සම්පන්න දායකාවක හැටියට කටයුතු කරන අපේ පින්වත් මලිත විජේසුන්දර මහත්මනිය කාලාන්තරයක් තිස්සේ මේ වැඩසටහන හොඳින්ම නරඹන ප්‍රේක්ෂිකාවක්. එතුමිය බොහොම ඕනෑකමින් මේවා නරඹලා මේවයි තියෙන ප්‍රශ්න සහ අපේවට ලබා දෙන පිළිතුරු හොඳින් සංස්කරණය කළ සකස් කරලා සංක්ෂිප්තව මේ කියන විස්තරාර්ථවම නෙවෙයි සංක්ෂිප්තව සරල බසින් පොතක් විදිහට පහුගිය දවස්වල එළි දැක්ව 26 වෙනිදට එළි දැක්වීම සිදු කළ අපේ නාරද බෞද්ධ ධර්මායතනයේදී. ඉතින් එය දැන් බොහොම වටිනා ධර්ම ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක සම්බුද්ධ ශාසනය විශේෂ කරන තවත් විශේෂ සේවයක් විශේෂ උපහාරයක් සහ ගෞරවයක් බුදුරජාණන් වහන්සේට කරන උතුම් බුද්ධ පූජාවක් වෙනවා. ඉතින් චන්දන අපි මේ කරන්නේ ධර්ම දානයක්නේ. ඒ ධර්ම දානය තවත් ස්ථාවර භාවයට පත් කරන ධර්ම දානය තමයි මේ
දහම් ගැටලු නමින් මේ ග්‍රන්ථාරූඪ වීම. ඉතින් ඒ පිළිබඳව අපි ස්වර්ණවාහිනී ආයතනයේට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන අපේ මහින් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට, විශේෂයෙන්ම ඔබට, ඒ වගේම අපේ වසන්ත මල්ලිට මේ සඳහා මුල් වෙලා කටයුතු කරපු මලිති මහත්මනිය ඇතුළු හැම දිනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. ඒ පොත දැන් බොහොම අලංකාර විදිහට මුද්‍රණද්වාරයෙන් එළි දක්වලා තියෙන බව සතුටින් සඳහන් කරන්න. එහෙමයි. අවසරයි අපේ හැමදෙරෝනේ. මම හිතන්නේ එය මේ පෞද්ගලිකව මාහටත් යම් කිසි සතුටක් ගෙන දෙනවා. බොහොම නිහතමානී. මේකට හේතුව මේ මමත් යම් කිසි ආකාරයකින් දායකුණු වැඩසටහනක් සහ මටත් ඒ අත්දැකීමක් වන්නේ අප කරන්ට යදුන් වැඩසටහනක අවසානයේ පාදකගෙන මේ විදිහට ග්‍රන්ථයක් බවට පත්වීම. ඉතින් ඒ වෙනුවෙන් අප කැපවුණු මලිති විජේසුන්දර මහත්මියට සේම ඒ වෙනුවෙන් අවශ්‍ය කරන අනුශාසකත්වය ලබා දෙන අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාත් පුණ්‍ය අනුමෝදනා ගෙන ඉන්නට අමතක කරන්නේ නැහැ. 2:599.132 දුරකථනාංකයෙන් අපට ආරම්භයේදීම හිතවන්ත හිතවතියක් සම්බන්ධ වනවා. සුමන මහත්මිය ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔබතුමී කතා කරන්නේ කොහෙන්ද? මම පුත්තලමේ. ඔව් පුත්තලමේ. හොඳයි. ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. මට දැනගන්න තියෙන්නේ අපේ හාමුදුරන්ගෙන් මේ මම පුංචි කාලේ සිල් අරගෙන නැහැ. මට දැන් සිල් ගන්න ඕනේ. නමුත් මට මේ මම එක්කෙනෙක්ගෙන් අහනකොට අපේ උපාසක මහත්තයෙක් කිව්වා එක දිගට සිල් හතක් ගන්න ඕනේ කියලා. නමුත් මට දැන් අර එක දිගටම සිල් හතක් ගන්න අමාරුයි. මගේ කරන රැකියාවත් එක්ක මට 15 මේ මහ පොය තියෙනවනේ මාසේ. ඒ මාස හතකට වගේ තමයි මාසෙට විතරක් තමයි ගන්න පුළුවන්. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරනේ. හොඳයි. බොහොම පිං ඔබතුමියට සම්බන්ධ වුණාට. අපේ හාමුදුරනේ කවුරුන් හෝ එතුමිය අමාරුවේ දාලා මහා බොරු කතාවක් කියලා තියෙනවා චන්දර. ඒක ඒ වගේ කෙනෙක්ට නොකියව යුතු කතාවක්. අමාරුවෙන් හරි සිල් සමාදන් වෙන්න උත්සාහය තියෙන කෙනෙකුට බොහොම මේ පහසු කරවනවා මිස ඔය වගේ අමාරු කතා කියලා ඒ මිනිහගේ උත්සාහය මේ විනාශ කරන්න හොඳ නැහැ. දවසක් චන්දන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හාමුදුරු කෙනෙක් කලකිරීමෙන් වගේ කියනවා, මම යනවා සිවුරු ඇරලා යන්න, මට බෑ මෙච්චර සිල් රකින්න. උපසම්පදා හාමුදුරු කෙනෙකුට තියෙනවා චන්දන සිල්පද 220ක් ආරක්ෂා කරන්න. ඉතින් මේ හාමුදුරු 220යි කියලා කියපු ගමන්ම බය වුණා. දැන් මේ උපාසකම බය වුණා වගේ තමයි. ඉතින් බය වෙලා මට බෑ ඔච්චර සිල් රකින්න මම යනවා කියලා මේ බුදුහාඳුරන් ළඟට ඇවිල්ලා සිවුරු ඇරලා යන්න හැදුවා. බුදුරජාණන් වහන්සේ හාමුදුරන්ට කියනවා, හා කලබල වෙන්න එපා, 220ක් වුණේ එකක් රැක ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාඳුරන්ට කියනවා, එකක් නෙමෙයි මම රකින්නම්, ඒකට සුළු දෙයක් නේ කියලා. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා, එහෙනම් හිත රැක ගන්නකො, ඒක රැකම ඔකරම ඇති කියලා. එතකොට ඉබේම අනිතිය රැකිනවා. ඒ වගේ ප්‍රවේශය හොඳ ප්‍රවේශයක් දෙන්න එපා නේද? බුදුදහම කියලා කියන්නේ සරල තැන ඉඳලා ගැඹුරට දේව යන එකක්. එක සැරේටම ගිහිල්ලා ගැඹුරට අතාරින එකක් නෙවෙයි. ඒ නිසා අනුපුබ්බ සික්ඛා සිල් උනත් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මාසිකට එක සැරේ නම් සිල් සමාදන් වෙන්නේ ඒක දැම්මම ආරම්භ කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එක දවසකට හරි ඔබ සිල් සමාදන් වීම කරන්න මාසිකට. ඊට පස්සේ ඉඩ ලැබෙන වෙලාවට අතර පොයට සිල් සමාදන් වුණාට පුළුවන් නම් එහෙම සිල් සමාදන් වෙන එක වඩාත්ම වටිනවා. එහෙම නැතුව මේ සිල් සමාදන් නොවිච්ච කෙනෙක් එක සැරේට සිල් හතක් ගන්න ඕනේ කියලා කතාවක් තියෙනවනම් ඒක සම්පූර්ණ ධර්ම විරෝධී අධර්ම කතාවක් හැටියට අපි අවධාරණය කරන නිසා ඔබේ උත්සාහය තියෙනවනම් ලබන පොය දවසේ ඉඳලාම ඔබ මේ සිල් සමාදන් වෙන්න පටන් ගන්න. මාසිකට එක සැරේකින් සිල් සමාදන් වීම ආරම්භ කරන්න. එහෙමයි. අවසරයි අපි හමුදුනේ. සමහර විට අර සමහරු හිතන් ඉන්නවා මේ හත හොඳයි, හත්වරක් කියන එක හොඳයි, හතේ චක්‍රෙත් හොඳයි, ඒ වගේ හත හොඳයි කියලා සමහරට. ඒ බව හැබැයි චන්දන හත හොඳයි කිව්වට හැම හතක්ම හොඳ නෑනේ. ඔව් එහෙමයි. දැන් සමහර හෙන හතක් තියෙනවනේ නේද? එහෙමයි. ඒකත් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා හත හොඳම නෑ. ඒකයි කියන්න තියෙන්නේ. හොඳයි, අපි ලිපියකට යමු වෙනයි සූදානම්වන්නේ. දහම් ගැටළු ස්වර්ණවාහිනී නොමර 676 ගාලුපාර කොළඹ 3 ලිපිණියට ඔබ එවූ ලිපි තැපැල් පත්‍රයට ලබා දෙද්දී මාතර ඉසදින් නගරයේ සිට වික්‍රමසේකර මහත්මයා අපට ලිපියක් ලියන අපේ හැමදෙරෙම මෙන්න මෙහෙම ගරු ස්වාමින් වහන්සේ වෙත කියලා. මගේ ගැටලුව නම් දිට්ඨ ධම්ම වේදනීය කර්මය මේ ආත්මයේදීම පල දෙනවාද ප්‍රශ්නය එකක් ලෙසින්. ඊට අමතරව අප අතින් කිසි වරදක් නොවුනත් සමහර අයගෙන් අපහට දැඩි ලෙස සිතරිද වීම ඒ වගේම වැරදි සිදුවන්නේ කුමන හේතුවක් නිසාද කියලා ස්වාමින් වහන්සේ විමසනවා. එමහත
මං හිතන්නේ චන්දනී ප්‍රශ්න දෙකම එකට පොඩ්ඩක් ගැළපිලා යනවා ඇති අහපු එකනට ප්‍රායෝගික අත්දැකීමක් ඇති කියලා හිතනවා එහෙම ප්‍රශ්නයක් අහන්න. එහෙමයි. ditta dhamma vedaniya karma කියන්නේ කොහොමත් මේ ආත්මයේ මේ විපාක දෙන කර්ම තමයි. කර්මය චන්දන විපාක දීමේ ස්වභාව අනුව කාල අනුව කොටස් හතරකට බෙදලා තියෙනවා. ditta dhamma vedaniya, upapajja vedaniya, aparaparya vedaniya සහ අහෝසි කර්ම කියලා. ditta dhamma vedaniya කියලා කියන්නේ මෙලොවදීම විපාක දෙන කර්ම. එතකොට මෙලොවදීම කියලා කිව්වහම කර්මය සිදු කළ සැනින් ඊට පස්සෙත් ඒක ෂණිකව විපාක දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ටිකක් කල් ගිහිල්ල ඉවර වෙලා ඒ ආත්ම භවයේ අවසාන කාලයේදී දැන් විපාක දීමකට ලක් වෙන්නත් පුළුවන්. උදාහරණ කරගත්තොත් දැන් පුංචි කාලේ කරපු කර්මයක් වයසට ගිහිල්ලා විපාක දෙන්නත් පුළුවන්. පුංචි කාලේ කරපු කර්මයක් ඒ මොහොතින් විපාක දෙන්නත් පුළුවන්. දැන් මං අහලා තියෙන එක අවස්ථාවක පුංචි ළමෙක් මේ අහිංසක පුංචි බලු පැටියෙක්ගේ ඇඟ උඩට උණු වතුරක් කරලා ඒ උණු වතුර වක් කරලා එළියට ඇවිල්ලා ටික වෙලාවක් යන්න කලින්ම විශාල අකුණක් පහත් වෙලා හෙනයක් ඇවිල්ලා මේ ළමයා පුච්චල දාලා තියෙනවා. ඒක ditta dhamma vedaniya කර්ම ෂණිකව විපාක දීම. අර කර්මය කරලා වැඩි වෙලා යන්න කලින් ඒක ඉස්මතු වුණා. තවත් කර්ම තියෙනවා චන්දන ditta dhamma vedaniya පොඩි කාලේ කරාට ඒක පොඩි කාලේ නොවුණා මේ විපාක නොදුන්නට වයස්ගත වෙලා වගේ විපාක දෙනවා. හැබැයි මේ ආත්ම භවයේදී කොහොම හරි විපාක දෙනවා. ඒව තමයි ditta dhamma vedaniya. උපපජ්ජ වේදනීය කියන්නේ මරණින් පස්සේ ඊළඟ ආත්මයේදී විපාක දෙන ඒවා. එහෙමත් විපාක දුන්නේ නැති වුණොත් දැන් අර ditta dhamma vedaniya වශයෙන් උත් විපාකයක් දුන්නේ නැති වුණොත් කර්මය ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන් උත් ඊළඟ භවයේදීත් විපාකයක් දුන්නේ නැති වුණොත් අපරාපරිය වේදනීය කියලා කියන්නේ සංසාරේ මොනෑම අවස්ථාවකදී හරි විපාක දෙනවා. එතකොට අන්න ඒ විදිහේ කර්ම තමයි අපිට වැඩියෙන්ම සැකසීලා තියෙන සංසාරයේදී අපි කරන ලද කර්ම කොහෙන් කවද කොතනදී කරවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි චන්දන දැන් සමහර කර්ම තියෙනවා අහෝසි වෙලා යනවා. අහෝසි වෙලා යනවා කියලා කියන්නේ මේකයි. දැන් ඔය අපරාපරිය වේදනීය වශයෙන් කර්ම ගොඩාක් රැස් වෙලා සැකසීලා තියෙනවා කියලා හිතන සංසාරේ මොනෑම අවස්ථාවකදී හරි විපාක දෙන්න. එහෙම සැකසීලා තියෙන එක්කෙනෙක් මේ භවයේ උත්සාහ කළ මහන්සි වෙලා කැප වෙලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ යා මරණින් පසු උපතක් නැහැ එයාට. එතකොට මොකද වෙන්නේ? අර මරණින් පස්සේ විපාක දෙන සැකසීල තිබිච්ච කර්ම ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒකයි අහෝසි කර්ම කියලා කියන්නේ. ඉතින් ditta dhamma vedaniya කර්ම කියලා කියන්නේ මෙලෝදීම විපාක දෙන ඒවා. දැන් ඒව සරලව ගත්තොත් එහෙම දැන් ඔයාට මම බැන්නොත් මට ඔයා බනිනවා නේද? ඒක ඒ වෙලෙම ෂණිකව විපාක දෙන කර්මයක් වෙන්න පුළුවන්. යමක් උඩ දැම්මොත් ඒක බිම වැටෙන සම්භාවිතාව වැඩි නේද? අන්න ඒ වාගේ නරක කර්මයක් කළාම නරක විපාක දෙන්න පුළුවන්. එතකොට දැන් අපි නොදැනුවත්ව අපි මේ අහේතුකව කිසිම හේතුවක් නැතුව නිස්කාරණේ අනිතයට දොස් කියලා ඇති. සමහර වෙලාවට අපිට මතක නැතන මේ අපේ අතීතේ මේ භවයේම අපේ අතීතයේදී එහෙම දොස් කියලා ඇති. එහෙම කියපු නිසා අපිට අර වාගේ නින්දා අපහාස මේ හේතුවක් නැතුව විඳින වෙනවා වෙන්න පුළුවන්. දොස් කිව්වේ නැතත් සමහර වෙලාවට චන්දන මේ සමහරු ඉන්නවා මේ එක එක අපිට මූණට දොස් කිව්වේ නැතුණාට විවේචනය කරන එක එක තමන්ට කරන්න බැරිය විවේචනය කරනවා. තව විදිහකින් කියනවා නම් ඇගීමක් නැති අය අපේ සමාජ නේද? දැන් සමහරවින් කොච්චර හොඳ කළත් ඒක අගයන්නේ නැහැ. ඒකට කට නැමෙන්නේ නැහැ. දිව නැමෙන්නේ නැහැ. කෙනෙක්ගේ හොඳක් දැක්කහම ඒක හොඳයි කියලා කියන්නේ. ඉතින් ඒවැයි මොන හරි අඩුපාඩු තමයි හොයන්නේ. ඒක අසත්පුරුෂ ගතිය. අර සංස්කෘත කියමනක් තියෙනවා කලහ ශර්ෂප මාත්‍රානි පරිචිද්‍රානි පශ්‍යති ආත්මනෝ බිල්ව මාත්‍රානි පශ්‍යන්න පින පශ්‍යති. කලහ කියන්නේ අසත්පුරුෂය. ශර්ෂප මාත්‍රානි අබෑටියක් තරම්මුත් පරිචිද්‍රානි පශ්‍යති. අනිතයගේ හිසිදුරු දකින්නවලු. ආත්මනෝ බිල්ව මාත්‍රානි තමන් ළඟ තියෙනවලු බෙලිගිරි සයිස්සය. ඒව පශ්‍යන්න පින පශ්‍යති. දැක්කත් උන් පැල ඉන්නවලු. ඉතින් අන්න ඒ වාගේ සමහර දුර්වලතා තියෙන අය ඉන්නවා. අනුන්ගේ වැරදි හොයන අය. ඉතින් අපිත් ඒ වගේ වැරදි හෙව්වහම අපිටත් සංසාරයේදී ඒ වගේ විපාක ලැබෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් හොඳට මතක තියාගන්න යම් කිසි කර්මයක් කළොත් ඒ කර්මය එයා ගැන බලාගනී. අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහිල් ඉවර වෙලා අපේ කර්ම සකස් කරගන්න උවමනාවක් නැහැ. ඒ නිසා ඔබට බනින තරමට ඔබ හිත තලන රිදවන තරමට ඔබ ඒක පාරමිතාවක් කරගන්න ඔබ ඒක කමටහනක් කරගන්න ඔබේ හිත ශක්තිමත් කරගන්න උත්සාහවත් වෙන්න. එහෙමයි. අවසරයි අපි හැමෝටම. මම හිතන්නේ
කුදුමහත් සමාජයේටම වඩාත්ම වටිනා වූ දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ අවසානයේදී ඇති කරන්නේ මොකද සිත රිදවීම නැතිව යන ගමනක් පිළිබඳව යන කෙනෙක් පිළිබඳව හිතන්නට අපහසුයි. සිළු දිනාටම කොයියම්ම මොහොතක හෝ සිත රිදවීමක් තිබෙනවා. ඇගීමක් නැති තැන තමන්ගේ හිත රිදෙනව වෙන්නට පුළුවන්. කොහේවත් යන ප්‍රශ්නයකට තමන් ඇතැම් විට දෝෂාරෝපණ ලක් වෙනව වෙන්න පුළුවන්. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ කිව්ව දේ මම හිතන්නේ දේශනා කරන්න යදුණුදී ඊටම වටිනවා සිළු දිනාටම. අපි සූදානම් වෙනවා ගාල්ල ප්‍රදේශයේ හිතවතියකට යමු වන්නට ප්‍රියාණි මහත්මිය ආයුබෝවන් සුබ දවසක් ඔබතුමියට. සුබ දවසක් වේවා. ඔව් ප්‍රශ්න යොමු කරන්න. ගරුතර අපේ ස්වාමීන් වහන්සේ අවතර අපේ ආන්දරණේ මට මේ ලොකු විශාල ගැටලුවක් තියෙනවා. මේ මට සත්‍යයක් ක්‍රියාවක් කරනකොට නිවැරදිව කරන්නේ කොහොමද කියලා එක පියවර වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. මොකද මේ මම ගොඩක් ගියේ ඇතුළ තුළම නිවස තුළම මේ ගුරු ගොඩක් තාජන පීඩනවලට ලක් වෙන කෙනෙක් මගේ ඇත්තටම. මේ මම බුදු දහම අර කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මට හැමෝම කියන්නේ අර යන්න මෙහෙ යන්න කියලා. මම කිසිම තැනකට යන්නේ නැහැ. මට බුදු සරණ යන අනුසරණක් නැත කියන තැන තමයි ස්වාමීන් වහන්සේ මම ඉන්නේ. මට ඔබ වහන්සේ සමා වෙලා මට මේ සත්‍ය ක්‍රියාවක් නිවැරදිව කළා. මගේ ස්වාමීන් පුරුෂයා නිවැරදිමකට අරගෙන මට යහපත් ජීවිතයක් ගත කිරීමට ජීවත් වෙන අවස්ථාව සලසගන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙන්න අපේ ආන්දරෝනේ. තෙරුවන් සරණයි අපේ ආන්දරෝනේ. තෙරුවන් සරණයි. හොඳයි ඔබතුමිට බොහොම ස්තුතිවන්ත වෙනවා සහ තෙරුවන් සරණයි. අපේ ආන්දරෝනේ ඇයට අවශ්‍ය වන්නේ අපට වැටහෙන පරිදි මේ ජීවිතය රැකගන්න, තමන්ගේ පවුල රැකගන්න. අපි කොහොමද අපේ ආන්දරෝනේ මොකද එවන් වූ මේ නිවෙස්වල සමාජයට සිනහ වෙන හැබැයි ගේ ඇතුලේ අඬන දොඩන බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර විට අපිට හෙලිදරව් වෙන්නේ නැහැ. මෙතුමියට පුළුවන්කමක් ලැබුණා මේ වැඩසටහනෙන් හෝ යම් පිළිසරණක් පතාගෙන අපට දුරකථන මතුමක් දෙන්න. කොහොමද අපි හැමදෙම මේ පහදන්නේ? ඔව් චන්දන මේ මම හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහපු පළවෙනි වතාව අපේ වැඩසටහන තුලත්. ඉතින් ඇත්තටම මෙහෙමයි සත්‍යක්‍රියාවක් අපිට ආකාර දෙකකින් කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි චන්දන අනිත් කෙනෙකුගේ තියෙන ගුණය සිහි කරලා ඒ මත අපේ හිත එකලස් කරගෙන සමාධිමත් කරගෙන කරන සත්‍යක්‍රියාව. අනිත් එක තමයි දෙවෙනි එක තමයි තමා තුළ තියෙන කිසියම් ගුණයක් ඉස්මතු කරලා ඒ ගුණය ඒ සත්‍යයක් බවට සිහි කරගෙන ඒ මත පිහිටා කරන සත්‍යක්‍රියාව. එතකොට ඔය දෙකටම ඔය සත්‍යක්‍රියා දෙකටම කලින් තමන්ගේ සිල්වන්ත බව අවශ්‍යයි. එනිසා ඔබට සත්‍යක්‍රියාවක් කරන්න ඕන නම් ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන පංචශීලෙහි පිහිටන්න ඕන. හොඳට පංචශීල ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ බුදුන් වැඳලා බුද්ධ වන්දනාව සිද්ධ කරලා කරණීයමෙත සූත්‍රය හරි වෙනත් රතන සූත්‍ර දේශනාව හරි සිද්ධ කරන්න. සිද්ධ කරලා දැන් මා කියවන වෙනත් කෙනෙකුගේ ගුණය මත පිහිටලා සත්‍යක්‍රියාව කරන්න පුළුවන් කියලා. එහෙමනම් ඔබ එතැන් පටන් බුදුගුණ මනසිකාරය යෙදෙන බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ සත්‍යක්ම බව හොඳට මෙනෙහි කරන්න. එතකොට ඉතිපිසෝ ගාථාව මුල ඉඳලා අගටයි අග ඉඳලා මුලටයි පුළුවන් තරම් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරලා ඒ සත්‍යක්මයි බුදුරජාණන් වහන්සේ ඒ බුදුගුණ බලය කරණකටගෙන දමනය කළ යුතු අය දමනය කළා. අනුත්තර පුරිස ධම්මසාරති කියන්නේ ඒකනේ. එතකොට උන්වහන්සේ ඒ මිනිසුන්ව දමනය කළේ සත්වයන්ව දමනය කළේ මහා මෛත්‍රියෙන්, මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ඉවසීමෙන්, ඊළඟට පරිත්‍යාගයෙන්, අතහැරීමෙන් මේ ආදී ගුණ ටික ඔබ හිතන්න. ඒ හිතලා ඒ සත්‍ය බලයෙන් මේ අහවලාගේ හිත තුල තියෙන රෞද්‍රකම්, ප්‍රචණ්ඩකම් දුරු වේවා කියලා එහෙම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. ඒකක්. අනිත් කාරණාව තමයි දැන් මෙතන ස්වාමි පුරුෂයා තදබල කෙනෙක් නම් ඔබ සත්‍යක්‍රියාවක් කරන ස්වාමි පුරුෂයා මෙතරම් තදබල කෙනෙක් වෙලා ඉඳෙද්දී මම මුදුමලු කෙනෙක් බවට පත් වෙලා ඉන්න බව සත්‍යයි. හැබැයි එහෙම මුදුමලු කෙනෙක් ඕනේ ඉස්සෙල්ලා නේද? කරුණා මෛත්‍රී මෙච්චර මට බනිද්දී මගේ හිතේ මහත්තයා කෙරෙහි ස්වාමියා කෙරෙහි අබමල් රේණුක තරම් වෛරයක් ඇති වුණේ නැහැ, ද්වේෂයක් ඇති වුණේ නැහැ කියලා ඔබට සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම් අන්න ඒක ඉතාම ප්‍රබල ශක්තියක් වෙනවා. ඒ වගේ මං හොඳට පන්සිල් ආරක්ෂා කරපු කෙනෙක්, මං ඒ වගේ තුනුරුවන් සරණ ගිහිපු කෙනෙක්, මං ඉඩ ලැබෙන හැම මොහොතකදීම දන් දෙන කෙනෙක්, ඔය ආදි වශයෙන් ඔබ තුළ තියෙන කිසියම් ගුණයක් ඉස්මතු කරගන්න, මතක් කරගන්න.
ඔබ සමහර වෙලාවට නොවරදවාම පසළොස්වක පොයට සිල් සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට චන්දනේ ඒ ගුණය පොඩි ගුණයක් වෙන්න පුළුවන්. අපි බලනකොට අනිත් ගුණත් එක්ක බලනකොට බොහොම සරලයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ පොඩි ගුණය වුණත් ඔබ කරේ ලොකු හිතකින්, ලොකු අදිෂ්ඨානයකින්, ලොකු මේ උවමනාවකින් නම් ඒක කළේ අන්න ඒක ඉතාම ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ඒ සත්‍යක්මයි, ඒ සත්‍යයේ බලයෙන් අපි අහබලාගේ මානසිකත්වය වෙනස් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ කළා දෙවියන්ට පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාදයේ බලයත් ලබාගෙන ගෙදර පරිසරය හොඳට සෞම්‍ය, මට සිලිටි ආරක්ෂාකාරී පරිසරයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට ඔය කරදර ටික ටික මගහැරලා යාවි. එහෙමයි. සාදු සාදු. සියල්ලන්ටම හිතට කාවදින දහම් පණිවිඩයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමති. අපි හැමතුනේ අද කාල වේලා බොහොම ඉක්මනින් ඉක්ම යනවා. මොකද ඊදෙන ප්‍රශ්න ගැටළු පිළිබඳව කතා කරන්න දීර්ඝ විස්තරයක් අවශ්‍යයි. අපි මතක් කරනවා පින්වතුනි ඔබට 2599132 කියන දුරකථන අංකය ඔබ මීට පෙර තිරේ දුටුවා. ඔය නැවතත් දකින්නේ ඒ අපගේ දුරකථන අංකය. ඒ වගේම දහම් ගැටළු ස්වර්ණවාහිනී නම්බර 676 ගාලුපාර කොළඹ 3 කියන ඔබේ ලිපිලි තැපැල්පත් ඔබට යොමු කරන්න පුළුවන්. අපි ඒවා හැකිපමණ ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ නම් සමුගන්න හදන මොහොතේ අදත් පුණ්‍ය අනුමෝදනා කරන්න කැමති විශේෂයෙන්ම ඔබ අප සියලු දෙනාම වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාමය පිළිසඳරට පැමිණ වැඩම කර මේ සියලුම ගැටලු ඉතාමත්ම මැනවින් ලුහුණින් ඉතාමත්ම සරල බසින් මේ ආකාරී වශයෙන් මේ ආදි වශයෙන් තේරුම් බේරුම් කර දීමට බඩින්නට එදෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තලල්ලි චන්දකිත්ති ස්වාමීන් වහන්සේට අපි හැමතුනේ අපි ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා ගෙනෙනවා. එසේනම් අපි යොමු වෙනවා තවත් වැඩසටහනේ බොහෝ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න සෝදනවා. අපේ හිතවතුන් වෙතට එසනම් යොමු වෙනවා.